හරිනනිමල්ලේ 2023 උසස් පෙළ ලියලා කැම්පස් ආයතන කරපු නංගිලමලාට තවත් වැඩගත් වීඩියෝ එකක් තමයි මේ වීඩියෝ එක. ඒ කියන්නේ ඔයාලට මතක ඇති මම ඔයාලගේ printed document එක සම්බන්ධව UGC එකෙන් letter එකක් වගේ ඔයාලට message එකක්ත් එවනවා කියලා කිව්වා. ඒකේ ඔයාලට කලින් වීඩියෝ එකක් දැම්මා message සම්බන්ධව. ඒකේ ඊළඟ වීඩියෝ එක තමයි මේ වීඩියෝ එක නංගිමල්ලේ. මේකත් ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න. මොකද මේ වෙද්දි මෙන්න මේ වීඩියෝ එකේදී කතා කරන දේවල් ටික වෙනවා. එතකොට UGC එකෙන් ඔයාලට ප්‍රධාන වශයෙන්ම මැසේජ් එනවා දෙවිදියකට. දැන් ඔයාලා දන්නව කොහොමද කියලා. පළවෙනි මැසේජ් එක නැත්නම් පළවෙනි ක්‍රමය තමයි ඔයාලට ඔයාලගේ printed application එක UGC එකට ආවා කියලා ඔයාලට එන මැසේජ් එක. මෙන්න මේ පළවෙනි මැසේජ් එක නම් දැන් UGC එකෙන් ඔයාලට එවන්න පටන් අරගෙන තියෙන්නේ. ඒක සම්බන්ධව ඔයාලා දැනගන්න ඕන හැම දෙයක්ම වගේම ඔයාලට මැසේජ් එක ආවෙ නැත්නම් මොකද කරන්න කියන එකන සම්පූර්ණයෙන් මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඊළඟට දෙවෙනි මැසේජ් එක තමයි අපි කලින් වීඩියෝ එකේදී කතා කරපු ඔයාගේ printed document එක UGC එකට එව්වේ නැහැ කියන මැසේජ් එක. නැත්නම් edit නැහැ කියන මැසේජ් එක. ඒක සම්බන්ධව මම කලින් වීඩියෝ එකේදී කතා කරා. ඔයාලට ඒ මැසේජ් එක ආපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක බලන්න. මොකද මම ඒකෙදී ඒ සම්බන්ධ හැම දෙයක්ම කතා කරනවා. හරි. එතකොට මේ වීඩියෝ එකේදී සම්පූර්ණයෙන්ම කතා කරන්නේ ඔයාලට පළවෙනි මැසේජ් එකේම නැත්තම් ඔයාගේ printed document එක. ඔයා register post එකට දාපු printed document එක UGC එකට ආවා කියලා මැසේජ් එකක්. මෙන්න මේ වගේ මැසේජ් එකක් ඔයාට මේ දවස්වල එයි. කියන්නේ මේ වෙද්දි UGC එකෙන් මේ මැසේජ් එක එවන්න පටන් අරගෙන තියෙනවා. හරි. දැන් ඔයාලා සැලකිල්ලෙන් ඉන්න ඕන. මොකද ඔයාලගේ සම්පූර්ණ selection එකක් වෙන්නේ මෙන්න මේ ඔයාගේ printed document එක එක්ක. එහෙනම් නැත්නම් printed document එකෙන් තමයි ඔයාලගේ සම්පූර්ණ selection ටික වෙන්නේ. ඒ නිසා තමයි නංගිමල්ලි මේ message සම්බන්ධව ඔයාලා වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. හරි. එතකොට මම මේක ඔයාලට කරුණු විදියට කතා කරනවා. එතකොට ඔයාලට ලේසි මේක තේරුම් ගන්න. පළවෙනිම දේ තමයි ඔයාට මේ විදිය message එකක් ආව නම් UGC එකෙන්. ඒ කියන්නේ ඔයාගේ printed application එක UGC එකට ආවා කියන message එක ආවනම් ඔයා කිසිසේත්ම බය වෙන්න එපා. ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැණන් ගිමන්නේ ඔයාගේ අදාළ විදියට UGC එකෙන් selection ටික කරනවා. හරි. ඔයා අනවශ්‍ය විදියට බය වෙන්න ඕනේ නැහැ. ඔයාගේ වැඩ ඒක ඔයා හරියටම කරලා දෙන්න. එතකොට නම් ගිමන්නේ ඔයාලගේ printed document එක UGC එකට ලැබුණා කියන message එක ඔයාලට ආවේ නැති කෙනෙක් නම් ඔයා මෙන්න මේ කියන කරුණු ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. පළවෙනිම දේ තමයි ඔයාලට මේ message එක නංගිමල්ලි ඔයාගේ ෆෝන් නම්බර් එක හරියට වැඩ කරනවා නම් එහෙම නැත්නම් UGC එකට හරි ෆෝන් නම්බරයක් දීලා තියෙනවා නම් ඔයාලට ගොඩාක් දුරට මේ message එක එනවා. එහෙම නැත්නම් ඔයාලට system errors තිබුණොත් මොනවා හරි UGC එකේ මේ message එක එන්නේ නැති වෙනවා. ඒ වගේ වෙලාවකදී ඔයා මෙන්න මේ කියන දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඔයාට මෙන්න මේ printed document එක ලැබුණා කියන message එක ආවේ නැති වුණාට කමන්නේ නැහැ නංගිමල්ලි. ඊට කලින් අපි කතා කරපු message එක හරි ඔයාලට ආවනම්. ඒ කියන්නේ printed document එක UGC එකට ලැබුණේ නැහැ කියලා ඔයාට එවපු message එක ඔයාට ආවනම් ගැටලුවක් වෙන්නේ නැහැ මේ message එක ආවෙ නැහැ කියලා. ඔයා ඒක අදාළ විදියට අර අපි කලින් වීඩියෝ එකේදී කතා කරපු විදියට printed document එක UGC එකට නැවත යැවීමක් කරන්න. එතකොට ඔයා මේ message එක බලාපොරොත්තු වෙන්න එපා. ඊළඟ දෙවෙනි කොටස තමයි ඔයාලට UGC එකෙන් letter එකක් එවුවා නම් මෙන්න මේ අඩුපාඩු හදන්න කියලා. ඒ letter එක ආපු කෙනෙක්ට නංගිමල්ලි මෙන්න මේ printed application එක UGC එකට ආවා කියන message එක ආවේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාගේ printed document එක UGC එකට ගියපු නිසා තමයි ඔයාට අඩුපාඩු හදාගන්න හැමතත් යාලේ චෙක් කරලා ඔයාගේ අඩුපාඩු තියෙන නිසා තමයි ඔයාට letter එකක් එව්වේ. එතකොට ඔයා ඒ letter එකේ තියෙන විදිහට ඒ දේවල් ටික හදන්න සමහර විට ඔයාලට letter එක පරක් වෙලා ලැබුණට ගැටලුවක් වෙන්න නැණ නම් ඒ ගැන UGC එක ඉක්මනින් දැනුවත් කරලා ඔයාලා ඒ email address එකට අදාළ document එක යවන්න. එතකොට ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි නංගිමල්ලි ඔයාලට කලින් කතා කරපු UGC එකට printed document එක ආවේ නැහැ කියන message එක ඊට පස්සේ UGC එකට printed document එක ලැබුණා කියන message එකත් ඒ වගේම UGC එකෙන් ඔයාලට ලැබු letter එකත් මේ කියන තුනම ඔයාට ආවේ නැත්නම් ඔයාගේ phone number එක වැඩ කරලත් ඔයා සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙමනම් ඔයාගේ මොනවා හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
හරි පළවෙනි මැසේජ් එක දෙවෙනි මැසේජ් එකත් ආවේ නැහැ ඔයාලා ලෙටර් එකක් ආවෙත් නැහැ හරි එතෙන් දිනන් ගිමල් ඔයාලා අනිවාර්යයෙන්ම පොඩ්ඩක් බලන්න පෝස්ට් ඔෆිස් එකේ ගිහිල්ලා ඔයාලා ලෙටර් එකක් ඔයාලගේ ඇඩ්‍රස් එකට ආවද කියලා UGC එකෙන් ඔයාලගේ එකතු කරගත්ත කන්ටැක්ට් ඇඩ්‍රස් එකට තමයි මේ ලෙටර් එකෙන් මෙහෙම බලන්න අහල පහල ගෙදරකින් හරි ඔයාලා පොඩ්ඩක් අහලා බලන්න ඔයාලගේ නමට ලෙටර් එකක් ආවද කියලා එහෙම නැත්තම් නංගිමල්ලේ ඔයාලා UGC එක සම්බන්ධ කරගන්න ඔයාට ඇප්ලිකේෂන් එක ආවා කියන මැසේජ් එක ආවෙත් නැහැ ඔයාලට ඇප්ලිකේෂන් එක ආවෙ නැහැ කියන මැසේජ් එක ආවෙත් නැහැ ඔයාලට ලෙටර් එකක් මොකුත් ආවෙ නැහැ ඒ නිසා ඔයාලට මෙන්න මේ ඇප්ලිකේෂන් එක ආවද කියන එක බලලා දෙන්න කියලා එහෙම උනාට පස්සේ UGC එකෙන් ඔයාලට ඒක ගැන ඉක්මනින්ම බලලා දෙනවා නංගිමල්ලේ අවුලක් වෙන්නේ නැහැ හරි එතකොට ඔබ දවස් කීපයක් යනකම් බලන්න මොකද මේ මැසේජ් එක කියන්නේ printed document එක ආවා කියන මැසේජ් එක හැමෝටම එකපාර එන්නේ නැහැ කොටසින් කොටස තමයි එන්නේ. කියන්නේ එයාලගේ list කරලා තියෙන අනුව තමයි නංගිමල්ලේ එන්නේ. ඒ නිසා අර තව කෙනෙක්ට ආවා කියලා මැසේජ් එක ඔයා කලබල වෙන්න එපා බොරුවට මොකද වාට තව දවස් දෙක තුනකින් මැසේජ් එක එයි. හරි සමහර වෙලාවට ඇවිල්ලා තියෙනවා නංගිමල්ලේ cut off ආවට පස්සෙත් මැසේජ් එක system errors නිසා වෙන්න පුළුවන් දේවල්. හරි. එතකොට දැන් ඔයාලට සමහර වෙලාවට පොඩි බයක් එනවා. ඔයා printed document එක දැම්ම කියලා හොඳටම විශ්වාසයි. හැබැයි UGC එකෙන් message ආවෙත් නැහැ, letter එකක් ආවෙත් නැහැ. නංගි මල්ලි ඒ වගේ වෙලාවල සමහර වෙලාවට ඔයාගේ printed document එක ඇත්තටම UGC එකට ගිහිල්ලා නැති වෙන්න පුළුවන්. ගිහිල්ලා නැති අවස්ථාවක UGC එකෙන් ඔයාලට message එකක් එවලා තියෙනවා. ගිහිල්ලා එහෙම නැත්නම් UGC එකට ආවේ නැහැ කියලා. හැබැයි ඒ message එකත් ඔයාලට ඇවිත් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ system errors නිසා සමහර වෙලාවට message එන්නේ නැහැ. අන්න එහෙම වුණත් නම් ඉතින් ඔයාලා පොඩ්ඩක් අනිවාර්යයෙන්ම මේ UGC එකට කතා කරන්න මොකද මේ printed document එක සම්බන්ධයෙන් තමයි ඔයාලගේ සම්පූර්ණම selection වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට එන campus එකක්වත් බලා ගන්න බෑ. ඔයාලා සෑහෙන කාලයක් UGC එකෙන් pending තියලා තියෙනවා. එහෙමත් ඔයාලේ යන සැලකිලිමත් වෙන්නේ නැත්නම් ඔයාලගේ application එක UGC එකෙන් අයින් කරලා තියෙනවා. ඒකෝ නම් ඉතින් මෙහෙම දේවල් ඔයාලට හිතෙනවා ලියාබදින් කිත පැලකට දාපු එකක් එහෙම නැති වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් එහෙම වෙන්නේ කොහොමද? ඇනන්දි මල්ලි ඒක ඕන තරම් වෙලා තියෙනවා. හරි. ඒකයි මම ඔයාලට කිව්වේ printed document එකක් වුනත් අනිවාර්යයෙන්ම post office එකෙන් දෙන පොලේ සහ ඒ document set එකේම photocopy එකක් ඔයාලඟ තියාගෙන මොනවා හරි අවස්ථාවක් වෙලා ඔයාලට ඒ දේවල් ලැබුණේ නැහැ කියලා කිව්වොත් පෙන්වන්න. හරි. මොකද සමහර නම් ගිල මල්ලිට යාළ message එන සැලකිලිමත් වෙන්නේ නැහැ මේ දේවල් ගැන දන්නේ නැහැ. එයාට selection එකක් වෙන්න ඕනේ. මොකද campus එකක් වෙන්න ඕනේ එකක් එයාලා හොයලා බලද්දි එයාගේ printed document එක UGC එකට ගිහිල්ලා නැහැ. හැබැයි එයා UGC එකට ඒක යවල. මේක post office වල තියෙන දුර්වලතා සහ එක එක ප්‍රශ්න නිසා වෙන්න පුළුවන් දේවල්. හරි. ඒකයි නංගි මල්ලි මේ ගැන වාද වෙනම videos වලින් කියන්නේ මේක එච්චරටම වැදගත් නිසා. ඊළඟට නංගිල මල්ලාට ප්‍රශ්නයක් තියෙනවා. එයාලගේ phone number එක එහෙම නැත්නම් UGC එකට දීපු phone number එක මේ වෙද්දි වැඩ කරන්නේ නැත්තම් එහෙම නැත්නම් ඒක නැති වෙලා නම් ඔයා ගාව නැත්නම් අංගිමල් වාඩ මේ මැසේජ් එකක් අත්දෙන්නේ නැහනේ. ඒකයි ඔයාලට කැම්පස් අයදුම් කරන කාලෙදී කිව්වේ ඔයාලගේ නමටම SIM එකක් අරන් තියාගන්න. එහෙම නැත්නම් ඔයාලට නැති වුණොත් මේක හදා ගන්නට වඩා SIM එක මාරු නැත්නම් SIM අලුත් SIM එකක් ගන්න AC කියලා. එතකොට ඒත් ඔයාලා ඒ දේවල් ගැන සැලකිල්ලක් දක්වන්න. නැත්නම් දැන් ඔයා ගාවේ නම්බර් එක නැත්නම් අංගිමල්ලි ඔයාලා UGC එකට රික්වෙස්ට් කරන්න වෙනවා ඔයාගේ නම්බර් එක මාරු කරන්න කියලා. මොකද ඔයාගේ ෆෝන් නම්බර් එක නැතුනොත් වැඩි ඉස්සරහ වැඩ ටික මුකුත් කරගන්න බෑ. අඩුම ගන්න පළ කැම්පස් ලියුමක් රෙජිස්ට්‍රේෂන් එකක්වත් කරන්න බෑ. එතකොට ඔයා UGC එකට කීව ගමන් මේ ෆෝන් නම්බර් මාරු කරලා දෙන්නේ නෑ. ඒකයි මුල ඉඳලා ඔයාට කීවේ. එතකොට මෙතෙන්දි ඔයාලා UGC එකට ලෙටර් එකක් දාන්න ඕන නම් මල්ලී ඊමේල් ඇඩ්‍රස් එකකට ඔයාගේ මෙන්න මේ ෆෝන් නම්බර් එක මේ වෙද්දි පාවිච්චි වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ ෆෝන් නම්බර් එක දාන්න කියලා ඒ ලෙටර් එකේ ෆෝමැට් එක සහ ලෙටර් එක මම දාන්නම්. Telegram එකකට එතකොට වහන්න පුළුවන් ඒක වෙනස් කරලා යවන්න. හැබැයි යවපු ගමන්ම ඔයාගේ ෆෝන් නම්බර් එක වෙනස් කරලා දෙන්නේ නැහැ. ඒකට සාමාන්‍යයෙන් සති දෙකක් සතියක් විතර යනවනේ කිමල ඒක එන පිළිවෙල අනුව තමයි. හරි. එතකොට සාමාන්‍යයෙන් ඔයාට ෆෝන් නම්බර් එක හදාගත්ත කියලා ඔයාට අර UGC එකෙන් කලින් යවපු මැසේජ් එක ආයෙන්නේ නැහැ. දැන් ඒක ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. හරි. ඔන්න ඔගේ තමයි මේ මැසේජ් එක සම්බන්ධ තියෙන්නේ. يعني ඉදිරි දවස් කීපේ ඔයාලා අනිවාර්යෙන් ෆෝන් නම්බර් එකට එන මැසේජ් ගැන සැලකිල්ලෙන් ඉන්න. දැන් UGC එකෙන් ඔයාලගේ printed document එක UGC එකට ආවා කියන මැසේජ් එක එවනවා.
මේ ගැන ඔයාලගේ යාළුවන්ටත් කියන්න නංගි වලේ මොකද මේ printed document එක සම්බන්ධව ඔයාලා සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕනේ වගේම අවධානය යොමු කරන්න ඕනේ නැත්තම් ඔය සෑහෙන කල් pending කියලා දිනවා සමහර batch පටන්ගෙන ලොකු කාලයක් යනගනු එහෙම වෙලා දිනවා නංගි වල හරි ඒ වගේම campus යන නංගි ළමල්ලාට මම කියලා පටන් ගත්ත නංගි වලේ ඉංග්‍රීසි අධ්‍යයනය සහ ටීවර් සර්නක් ඔයාලා දැන් දන්නවා එතකොට මෙන්න මේක මග අරුණු කෙනෙක් නම් අනිවාර්යයෙන් මේකත් එක්ක සම්බන්ධ වෙලා බලලා කරගන්න මග අරුණු අයට නම් මල්ලේ කතා කරලා වෙලාවක් හදලා දෙනවා අලුත් වැඩසටහන පටන් ගන්න. එතකොට ඔයාලා මග අරුණු කෙනෙක් නම් මම description එකේ දාලා තියෙන අලුත් Google form එක ඒක පුරවන්න. ඊට පස්සේ ඔයාලා අදාළ ආයතනින් message එකක් එයි. ඒකට සම්බන්ධ වෙන විදිය. ඊට පස්සේ ඔයාලා එකත් එක්ක සම්බන්ධ වෙලා මේ තියෙන කාලෙන් ඔයාලා ඒ දේවල් උපරිම ප්‍රයෝජන ගන්න. අදාමන්න මොකද තවත් කාලයක් නෑ ඔයාලට බල බල ඉන්නවත් ඒව හදා ගන්නවා හරි නැත් අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඒ වගේම අනිවාර්යයෙන්ම මේ දේවල් කරගන්න නම් ඉවරයි මොකද මම සාමාන්‍යයෙන් අනිවාර්යෙන් කියලා කියන්නේ නැහැ ඔයාලට අවශ්‍ය නොවන දෙයක් නම් හරි එහෙනම් මේ ගැන ඔයාලගේ අදහස් දාගෙන යන්න ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් පුළුවන් තරම් මේ වීඩියෝ ෂෙයා කරන්න නම් ඉවරයි හරි ස්තුතියි